ග්‍රීන් කාඩ් ගැන උනන්දුවක් දක්වන අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවුරු හරි ග්‍රීන් කාඩ් එක වින් කරොත් එයාලට ග්‍රීන් කාඩ් එක වින් කිරීම තුලින් වීසා අරගෙන ඇමරිකාවට නොමිලේම එහෙම නැත්නම් කිසිම වියදමක් දරන්න නැතුව එන්න පුළුවන්ද කියන එක නැත්නම් වෙන විදියකින් කියනවා නම් සමහර අය හිතාගෙන ඉන්නවා ග්‍රීන් කාඩ් එක වින් කරොත් ඇමරිකානු රජය සියලුම වියදම් දරලා ඔයාව ඇමරිකාවට ගෙන්ව ගන්නවා කියලා. ඒක ඇත්තටම මිත්‍යා මතයක්. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. ඔයා ග්‍රීන් කාඩ් එක වින් කරොත් ඊට පස්සේ ඔයා පටන් ගන්නවා වීසා වලට ඇප්ලයි කරන්න. ඒ වීසා වලට ඇප්ලයි කර තැන ඉඳන් ඔයා වීසා අරගෙන ලංකාවේ ඉඳලා ඇමරිකාවට එනකන් ඒ ප්‍රොසෙස් එකේදී ඔයාට දරන්න වෙන වියදම් කීපයක් තියෙනවා. ඒ වියදම් ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු මොනවද මේ විවිධ වියදම් ඔයාට දරන්න වෙන්නේ මේ ග්‍රීන් කාඩ් වීසා ඇප්ලයි කරන ප්‍රොසෙස් එක තුලදී කියලා. ඔයා ග්‍රීන් කාඩ් එක වින් කරලා කියලා දැනගත්ත පළවෙනි මොහොතේදී කරන දේ තමයි මුලින්ම DS-260 කියන ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරනවා KCC කියන එකට. ඊට පස්සේ තමයි ඔයාගේ මේ ප්‍රොසෙස් එක පටන් ගන්න. මේ ප්‍රොසෙස් එකේදී ඔයාට පළවෙනියෙන්ම ගෙවන්න වෙන වියදම තමයි DV ලොටරි ෆී කියන එක. ඒ ෆී එක එක්කෙනෙක්ට $330ක් වෙනවා. එහෙම නැත්නම් රුපියල් වලින් ගත්තොත් අද තියෙන ඩොලර් රේට් එකත් එක්ක කම්පයර් කරලා රුපියල් 98,000ක් වගේ මුදලක් ඔයාට ගෙවන්න වෙනවා. උදාහරණයක් විදියට ඔයා DV ලොටරි එකට ඇප්ලයි කරද්දී ඔයාගේ ෆැමිලි එකේ 4 දෙනෙක් හිටියා නම්, ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ් වයිෆ් සහ ඔයාගේ ළමයි එක්ක 4 දෙනෙක් හිටියා නම්, ඒ හැම කෙනෙක්ටම මේ $330 ඔයාට පේ කරන්න වෙනවා. ඒක තමයි පළවෙනිම වියදම. ඊට පස්සේ තමයි ඊළඟ වියදම් ටික පටන් ගන්න. ඒ වියදම් වලදී ඊළඟ වෙන වියදමක් තමයි ඔයාගේ තියෙන ડોකියුමන්ට්, ඒ කියන්නේ බර්ත් සර්ටිෆිකේට්, ඊට පස්සේ මැරේජ් සර්ටිෆිකේට් එක, ඒ වගේ බේසික් ડોකියුමන්ට් ටික ඔයාට ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා. මොකද ලංකාවේදී ගොඩක් වෙලාවට මේ ડોකියුමන්ට් තියෙන්නේ සිංහල භාෂාවෙන්. එතකොට ඔයාට මේ ડોකියුමන්ට් ටික ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා. මේ ડોකියුමන්ට් එකක් ට්‍රාන්ස්ලේට් කරන්න සාමාන්‍ය මේක වෙනස් වෙන්න පුළුවන් ඔයා යන තැන අනුව. සාමාන්‍යයෙන් රුපියල් 500ක ඉඳලා රුපියල් 1000ක වගේ අතර වියදමක් ඔයාට දරන්න වෙනවා. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ලේට් කරගත්ත ડોකියුමන්ට් ඔයාට සර්ටිෆයි කරගන්න වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රූ ડોකියුමන්ට් නැත්තම් මේ ඔරිජිනල් ડોකියුමන්ට් එකක් කියලා ඔයාට රෙජිස්ටර් ජෙනරාල් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල් ඉවර වෙලා ඔයාට මේවා සර්ටිෆයි කරගන්න වෙනවා. එතකොට එතනදිත් ඔයාට යම් කිසි මුදලක්, ඒ කියන්නේ රුපියල් 500ක් 600ක් ඒ වගේ මුදලක් ඔයාට වියදම් කරන වෙන හැම ડોකියුමන්ට් එකකටම. ඊට පස්සේ තවත් වියදමක් තමයි ඔයාගේ এডুকেෂනල් සර්ටිෆිකේට්ස්, ඒ කියන්නේ A-level සර්ටිෆිකේට් එක ඔයාට සර්ටිෆයි කරලා ඉවර වෙලා ඔයාට ගන්න වෙනවා එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට ඔයාට එතනදිත් වියදමක් දරන්න වෙනවා. ඒකටත් රුපියල් 1500ක් විතර වගේ වියදමක් ඔයාට දරන්න වෙයි. ඊළඟ වියදම වශයෙන් ඔයාට දරන්න වෙන්නේ පොලිස් රිපෝට් එක ගන්න යන වියදම. මෙතනදී ඔයාගේ පවුලේ ඉන්න සෑම සමාජිකයෙක් වෙනුවෙන්ම ඔයාට සිද්ධ වෙනවා ඔයා අයත් වෙන පොලිස් බල ප්‍රදේශයෙන් පොලිස් රිපෝට් එකක් ගන්න. එතකොට ඒ රිපෝට් එක ගද්දී ඒ හැම රිපෝට් එකටම නැතකදී දැනගන්න ලැබිච්ච විදියට 1530ක් වගේ මුදලක් ඒ රිපෝට් එකට අය කරනවා. එතකොට ඔයාගේ පවුලේ ඉන්න සමාජිකයන් ගණනට ඔයාට පොලිස් රිපෝට් ප්‍රමාණයක් ගන්න වෙනවා. එතකොට මේ මුදල ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා. ඊට පස්සේ මේ ප්‍රොසෙස් එකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාට මෙඩිකල් රිපෝට් එකක් ගන්න වෙනවා මේ වීසා ඉන්ටර්වයුව එකට යද්දී. ඒකත් ඔයාගේ පවුලේ ඉන්න සෑම සමාජිකයෙක්ටම ඒ රිපෝට් එක ගන්න වෙනවා. ඔයාට කැමති තැනකට ගිහිල්ලා ඒ රිපෝට් එක ගන්න බෑ. ඒකට ශ්‍රී ලංකාවේ තියෙන ඇමරිකන් එම්බසි එක ඇප්රූව් කරලා තියෙන හොස්පිටල් එකක් තියෙනවා. ඒ හොස්පිටල් එකට ගිහිල්ලා ඒ අදාළ වෛද්‍යවරයව හම්බෙලා ඉවර වෙලා
ඔයාට ගන්න වෙනවා මෙඩිකල් රිපෝට් එක. මේ රිපෝට් එක ගද්දි විශේෂයෙන්ම කියන්න ඕන ඇමරිකාවට එද්දි ඇමරිකාව බලාපොරොත්තු වෙනවා ඔයාට සමහර වැක්සින් ගහලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ වැක්සින් නැත්තම් එහෙම ඔයාව මෙහෙට ඇතුල් කරගන්නේ නැහැ. එතකොට මේ ඔයා මෙඩිකල් රිපෝට් එක ගන්න ගිය තැනදී ඒ වෛද්‍යවරයා චෙක් කරලා බලනවා ඇමරිකාවෙන් කියලා තියෙන ඒ වැක්සින් හැම එකක්ම ඔයා දැනටමත් අරගෙනද තියෙන්නේ කියලා. එහෙම මොනහරි වැක්සීනයක් ඔයා දැනට අරගෙන නැත්නම් එයාලට සිද්ධ වෙනවා ඔයාට ඒ වැක්සීන් එහෙම ලබා දෙන්න. ඊට පස්සේ තමයි එයාලේ වෛද්‍ය වාර්තාව නැත්නම් මෙඩිකල් රිපෝට් එක ඉෂු කරන්නේ. එතකොට මේකටත් සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එතකොට ඒකත් ඒ කියන්නේ පුද්ගලයාගේ පුද්ගලට ඒ මුදල් ගාණ වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාවට සමහර පුද්ගලයෙක්ට සමහර වැක්සීන් ලබා ගන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර පුද්ගලයට එහෙම වැක්සීන් එකක් ගන්න අවශ්‍ය නැහැ. එයාට ඕල්රෙඩිම ඒ වැක්සීන් එක එයා අරගෙන තියෙනවා. එතකොට ඒවත් එක්ක සමහර ලාවට වයස අනුව කරන්න වෙන ටෙස්ට් අනුව සමහර ලාවට ළමයිට නම් වෙනම ටෙස්ට් කරන්න වෙනවා. එතකොට ඒ කාරණා එක්ක මේ රිපෝට් එකන ගාණ ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි රෆ්ලි ගත්තොත් අඩුම තරමේ රුපියල් 25,000ක්වත් මේ මෙඩිකල් රිපෝට් එකේ වැඩේට වහට වියදම් කරන්න වෙනවා. සමහර වෙලාවට ඒක 30,000ක් වෙන්නත් පුළුවන්. 35,000ක් වෙන්නත් පුළුවන්. ඒකේ ඔයාගේ සිටුේෂන් එක අනුව එතකොට ඔයාගේ පවුල් මෙම්බර්ස් ලගාන අනුව ඔයාට මේ මුදල එක්කෙනෙක්ට 25,000ක් වුණොත් හතර දෙනෙක් හිටියොත් ඔයාට ලක්ෂයක් වියදම් කරන්න වෙනවා මෙඩිකල් රිපෝට් වෙනුවෙන්. ඒ වගේම ඔයා මෙඩිකල් රිපෝට් එක ගන්න යද්දි ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ෆොටෝස් ලබා දෙන්න. ඒ වගේම ඔයාගේ වීසා ඉන්ටර්වයුව එක ෂෙඩියුල් කරගන්න හදද්දි ඔයාට සිද්ධ වෙනවා පාස්පෝර්ට් සයිස් එකකට ගත්ත ෆොටෝස් ලබා දෙන්න. එතකොට මේ ෆොටෝස් ගන්නත් ඔයාට ස්ටුඩියෝ එකකට යන්න වෙනවා. එතකොට එතනදී ඔයාට තවත් ඒ ෆොටෝස් වලින් වීදමක් දරන්න වෙනවා. ඒකත් ස්ටුඩියෙන් ස්ටුඩියෝ එකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් තියෙන තත්ත්වන රුපියල් 500ක් රුපියල් 1000ක් විතර වුණත් එක්කෙනෙක්ගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් ගන්න වීදම් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඔයාගේ පවුලේ සමාජිකයන් ඔක්කොන්ටම පාස්පෝර්ට් සයිස් ෆොටෝ සරගන්න වෙනවා වීසා ඉන්ටර්වයුව එකට සහ මේ මෙඩිකල් රිපෝට් එකට. අවසාන වශයෙන් ඔයා වීසා ඉන්ටර්වයුව එක ෂෙඩියුල් කරන්න ගියන් පස්සේ ඔයාට ඒ වෙනුවෙන් වීසා ෆී එකක් ගෙවන්න වෙනවා එම්බසියට. ඒ වීසා ෆී එකත් ඔයාගේ ෆැමිලි එකේ ඉන්න හැම මෙම්බර් කෙනෙක් වෙනුවෙන්ම ගෙවන්න වෙනවා. එතකොට ඒ වෙනුවෙන් $220 per person ඔයාට pay කරන්න වෙනවා. අද දින ඩොලර් රේට් එකත් එක්ක බැලුවොත් එහෙම මේක රුපියල් වලින් ගත්තොත් රුපියල් 65,000ක් වෙනවා එක සමාජිකයෙක් වෙනුවෙන් වීසා ෆී එක. ඊට පස්සේ මේ වීසා ෆී එක ගෙවුවෙන් පස්සේ තමයි එම්බසිය එක ඔයාලට වීසා එක ෂෙඩියුල් කරන්නේ. මෙන්න මේ කියන වියදම් තමයි ඔයාට මේ වීසා ප්‍රොසෙස් එකේදී ලංකාව තුලදී ඔයාට දරන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාට වීසා එක හම්බෙනවා. ඊට පස්සේ ඔයා තීරණය කරනවා දිනයක් මෙන්න මෙදා අපි ඇමරිකාවට යනවා කියලා. ඊට පස්සේ ඔයාට දරන්න වෙනවා තව වියදමක්. ඒ තමයි එයා ටිකට් එක වෙනුවෙන් වියදම. එතකොට මේ එයා ටිකට් එකට යන වියදමත් අපි පොඩ්ඩක් චෙක් කරලා බැලුවා මේ දවස්වල කොහොමද එයා ටිකට්ස් කියලා ලංකාවෙන් ඉඳන් ඇමරිකාවට. ටිකට් එකේ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ඇමරිකාවේ කොහෙටද එන්නේ කියන එක මත. මොකද ඔයා නිව්යෝක් වලට එනවා නම් එක ප්‍රයිස් එකකුත්, ඔයා ලොස් ඇන්ජලිස් වලට යනවා නම් තවත් ප්‍රයිස් එකකුත්, ඔයා ෆ්ලොරිඩා වලට එනවා නම් තවත් ප්‍රයිස් එකකුත්. මේ එයා ටිකට් ප්‍රයිස් ලොකේෂන් එක අනුව වෙනස් වෙනවා. එතකොට නියන් අපි ඔයාලට නිකන් දල වශයෙන් අදහසක් ගන්න පහසු වෙන්න කවුරුත් දන්නවා නිව්යෝක්. ඉතින් අපි චෙක් කරලා බැලුවක් කොලඹ ඉඳන් නිව්යෝක් වලට එයා ටිකට් එක කීයක් වෙනවද මේ කාලේදී කියලා. එතකොට අපි දැක්කා සාමාන්‍යයෙන් $800ක් වගේ ගාණක් ඔයාට ගෙවන්න සිදු වෙනවා එක පුද්ගලයෙක් වෙනුවෙන් එයා ටිකට් එක වශයෙන්. ඒක රුපියල් වලින් ගත්තොත් රුපියල් 235,000ක් වගේ වෙනවා අද දින ඩොලර් රේට් එකත් එක්ක. එතකොට මේ කියන වියදම් ටික තමයි ඔයාට ග්‍රීන් කාඩ් ලොටරි එක වින් කරයින් පස්සේ වීසා අරගෙන ඇමරිකාවට ඇවිල්ලා ලෑන්ඩ් කරනකම් ඔයාට දරන්න තියෙන වියදම් ටික. මීට අමතරව ඔයා මෙහෙට එන්න ලෑස්ති වෙද්දී ඔයා ගන්න ඇඳුම් සහ ඔයාට අවශ්‍ය කරන අනිත් බඩු බාහිර ආදිය, කියන්නේ ඔයාගේ ලැගේජ් අරවා මේ ෆිලියර් කරා දෙන වියදම්, ඒවා කියන්නේ පුද්ගලයන් පුද්ගලයාකට වෙනස් වෙනවා. ඒක යුනික් ගාණක් නෙමෙයි. එතකොට ඒක එක වෙනම දෙයක්. ඒවා ටික ඇරුණයන් පස්සේ යන
හැමෝට පොදු යන වේදන් ටික තමයි මේ ටික. ඊට පස්සේ ඔයා ආවෙන් පස්සේ මෙහෙ ජීවිතේ පටන් ගද්දි, කියන්නේ ඇමරිකාවේ අලුතින් ජීවිතේ පටන් ගද්දි යන වේදන් වෙනම තියෙනවා. ඒව ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවාට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ග්‍රීන් කාඩ් ලොටරි එක දින්නොත් කොපමණ වගේ මුදලක් ඔයා ලෑස්ති කරගන්න ඕනද මේ ප්‍රොසෙස් එක සාර්ථකව කරගෙන ඇමරිකාවට එන්න කියලා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයේ හමු වෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්න.